මෙරටේ කොල්ලො කෙල්ලෝ අරගලයක් කළා. ඒ අරගලය 100%ක් සාධාරණයි කියන තැන අපි ඉන්නවා. ඒකට හේතුව කිසිම හයක් හතරක් නොතේරුණු, කිසිම දුකක් වේදනාවක් නොදැනුණු මාගේ වචන මෙරටේ චක්‍රලේඛයයි කියූ වැරදි තීන්දුව తీරන එක රයින්ගත් මිනිස්සුන්ට සිහි නැතිවන බෙහෙත්, සිහිය අභව ගෙන්නන බෙහෙත් මේ සියලු බෙහෙත් වල ඉඳලා මෙරටේ බෙහෙත් කියන දේ අවශ්‍ය දෙයක් විදිහට නොදකපු කිසිදු ආකාරයක අනාගත දැක්මක් නොතිබුණු දේශපාලන නායකින් පන්නා දමන්නට මේ කොල්ලෝ කෙල්ලන්ගේ අරගලයේ හේතු සාධක වුණා. එතනදී අමෙකු කියනවා නම් මේක නිර්පාක්ෂික අරගලයක් කියන දේ අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. මේක දේශපාලන පක්ෂ සමුච්ඡයක එකතුවක් විදිහටයි අපි දකින්නේ. බලය අල්ලගන්නේ යම් යම් අය මතුවෙන්න පෙරදරි වුණා අපි දැක්කා. ඒ වගේම තමයි සමහර සිදුවීම් අරගලයේ වනසන්නම කරපු සිදුවීම් කියලා අද වෙනකොට සමාජෙ හෙළිදරව්ලා. විශේෂයෙන්ම රූපවාහිනී නාලිකා ඇතුළට ගිහිල්ලා නටපු පිස්සුවින්ද මිනිස්සුන්ට අරගලය කියන දේ එපා කරවන්න වෙනමම කැම්පේන් එකක් ගියා. දැන් අලුත් කැම්පේන් එකක් යනවා. ඔතන ඉඳගෙන සින්දු කියලා, ඔතන ඉඳගෙන කෑ ගහලා, ඔතන ඉඳගෙන තෙල ගහලා ලොකු කතා පවත්වපු සමාජ සමාජ විරාජ මේ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සමාජ මාධ්‍ය වීරයෝ කියන චරිත Facebook Live ඇවිල්ලා ගොඩක් දේවල් කිව්වා. ඒ ගොඩක් දේවල් කීම තුල අවසානයේදී ඔවුන්ගේ pages වල followers ලා likes ඒ වගේම reach එක මාර විදිහට වැඩි කරගත්තා. හවසට කොහේ හරි මොකක් හරි උද්ඝෝෂණයක් විරෝධතාවයක් එතන තියෙනකොට කොල්ලෝ කෙල්ලෝ අතරේ කඳුළු ගෑස් කනකොට මේ කොහෙදෝ ඉඳගෙන දුවගෙන ඇවිල්ලා එතන ඉඳලා ලයිව් එකක් ගියපු පොරවල් හිටියා. ඊට පස්සේ කතා කරගන්න බෑ උගුර අමාරුයි කියලා අමුතුවෙන් කෑ ගහපු පොරවල් හිටියා. වෙන වෙන තැන්වල දවල් තිස්සේ ප්‍රෝග්‍රෑම් කළා රෑ වෙනකොට අරගලයට සෙට් වෙනවා ෆන් එකට. අන්න ඔහොම හිටපු ආතක් පාතක් නැති ඇතැම් සමාජ මාධ්‍ය වීරයෝ කියාගන්න පොරවල්ව දැන් ගවුන් ඇඳපු සමහර අය මේ වෙද්දි එකතු කරගෙන තියෙනවා. ඒ කියන්නේ දේශපාලන පක්ෂවලට රෙදි නැතුව කඩේ ගිහිල්ලා ඒ දේශපාලන පක්ෂ පුම්බන්න වෙරදරපු මිනිස්සු අද වෙනකොට ඔය පාර්ට් ටයිම් අරගලයක හිටපු පාර්ට් ටයිම් ඔය අරගලයට ඇවිල්ලා රීච් වැඩි කරගත්ත පාර්ට් ටයිම් ඔය අරගලේ ඇතුලේ තමන්ගේ ෆලෝවර්ස්ලා ලයික් වැඩි කරගෙන තමන්ගේ ප්‍රතිරූප පුම්බ ගත්ත අයලා දැන් ඔන්න එයාලත් එක්ක එකතු වෙලා අරගලේ අඩුපාඩු සමාජයේ ඉදිරියේ කියන්න උත්සාහ කරනවා. ඒක හරියට මෙහෙම දෙයක්. gedara ammai taattai randu wenawa. ඒ randu වෙන්නේ මොකක් හරි දෙන්න අතර තියෙන ප්‍රශ්නයකට, අති සංවේදී ප්‍රශ්නයකට. ඕක අහන් ඉන්න පොඩි එකා gedara ඌ ඇවිල්ලා එහා gedarat එක්ක කියනවා අපේ අම්මයි තාත්තයි randu උනේ මාර වැඩක් නුනේ අපේ අම්මට මෙහෙම එකක් තියෙනවනේ. අන්න ඔය වගේ වැඩක් ඕක. උබලගේ අම්මලා තාත්තලා randu වෙනකොට ඒ randu වෙන හේතුව ගිහිල්ලා එහා gedare උන්ට කිව්වා වගේ බලු වැඩක් ඔය කලේ. ඒකේ කැත වැඩේ කියන්නේ වෙනමම කඳවුරක ඉඳලා වෙනමම මේ සියල්ලටම ගහන්න පුළුවන් උපරිම මඩ ගහලා මේ සියල්ලම විනාශ කරලා දාන්න තරමටම මහ දැවැන්ත කැම්පේන් කරලා මේ රටේ මාධ්‍ය ඇතුලේ අසික්කිත මාධ්‍යයක් දේශපාලනය වෙනුවෙන් හඳුන්වලා දීපු පොරවල් එක්ක අද වෙනකොට ඒ පොරවල් සුද්ධ කරමින් වෙච්ච අරගලේ වැරදි අඩුපාඩු ගැන කතා කරමින් එකට බත් එක කාපුයුන්ගේ account වලට සල්ලි වැටුණා වගේ කතා නිකන් අමුතුව ව්‍යංගව මතු කරද්දි ඒවට අවශ්‍ය කරන අනුබලය දෙමින් මේ ක්‍රියාත්මක කරන දෙයට වැඩිය හොඳයි බං. කොහරි ලේන්සුවක් කෙලගෙන වාඩි වුණා නම් ඒක ඊට වැඩිය නම්බුකාරයි. කෑවනම් බීවනම් අපේ ඉස්කෝලවල අපිට කියලා දීලා තියෙනවා එකට කෑවනම් බීවනම් පුතේ පාවල දෙන්න එපා. මේ වෙලාවේ මොන මොන හරි අඩුපාඩු වුණත් ඒ අඩුපාඩු වෙච්ච දේවල් පිළිබඳව මතු කරලා මම පොරක් වෙන්න හදන්න එපා. අපේ රටේ තාරුණ්‍යෙත් ඇතුළත මෙහෙම වුන් ඉන්නවා සමාජයට පාර කියන. හැබැයි මතක තියාගන්න ඔය වගේ පාරවල් අහගෙන ගියොත් අම්මු කුහකියෝ වෙලා තමයි සමාජයෙන් අතර වෙන්නේ. ඒ නිසා මේ දේවල් හොඳට මතක තියාගන්න අපි මේ කියන හැම දෙයකම තේරුමක් තියෙනවා. අරගල කළා අඩුපාඩු තිබුණා ඒවා අපි අතර සාකච්ඡා කළ ස්වයං විවේචනයට આવට කමක් නැහැ. හැබැයි ඒවා වෙන තැන්වල සමාජගත කරලා මේ අරගලයේ තව කෑලිවලට කඩලා ඒ අරගලයේ ඇතුලේ අවුලක් තියෙනවා කියලා සමාජයට පෙන්වන්න මේ වගේ ත්‍රිසං වැඩ කරන්නේ උන් බොහොම පැහැදිලිවම මේ අරගලවලට සම්බන්ධ කර නොගනින්න මින්මත්තට ඔබ හැමෝම වැඩ කරන්න කියලා මේ රටේ තරුණ දරුවන්ගෙන් අපි ඉල්ලනවා. අන්තරේ කොළඹට එනකොට මල් මාලා දාලා කූල් ඩ්‍රින්ක්ස් දීපු මිනිස්සු අද වෙද්දි වසන්ත මුදලිගේ ගැන කතා කරන්නේ ඔකට හොඳ වැඩේ වුන් තමයි දේශපාලනයේ ගිහිල්ලා කාලකණ්ණි විදිහට වැඩ කරේ කියන පදන මෝඩ. ඒ නිසා මින් මත්තට ඔය වගේ තිරිසන්නු ඉතාමත්ම ආදරේ අරගල භූමිය වලට ගෙන්න ගන්න එපා.
පොරවල් වෙන්න පේජ් උස්සගන්න ෆේස්බුක් ලයිව් ඇවිල්ලා පොර ටොක් දෙන්න තමනුත් මෙතන හිටියා කියලා පෙන්නන්න හදන උන් වගේ නෙමේ අන්තරේ කොල්ල කෙල්ලෝ. උන් උපරිම දුකක් වින්දා. උන් බිඳපු දුකේ හැටියට උන් ත්‍රස්තවාදියෝ කියලා ලේබල් ඇලවෙනකොට උන්ගේ අම්මලා තාත්තලා බලු විදිහට බැනලා දානකොට උන්ගේ දේශපාලන ජීවිතය ගැන කතා කරනකොට උන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය විනාශ කරලා දානකොට හොඳට මතක තියාගන්න උන්ගේ පැත්තෙත් වැරදි දින අවුරුදු ගණන් කැම්පස් එකේ ඉන්න එක. හැබැයි උන් බොක්කෙක් කරා. උන් වෙඩි කාගෙන හරි මේක ඉදිරියට ගෙනියනවා කියන දැන හිටපියෝ. අනිත් උන් එහෙම නෙමෙයි. උන් ගිහිල්ලා මොකක් හරි ක්ලියර් කරාගෙන පස්සේ උන් ගිහිල්ලා මොකක් හරි සටනක් කරාගෙන පස්සේ එතෙන්ට ගිහිල්ලා ලයිව් දෙන උන් තමයි ගොඩක් හිටියේ. උන් අද වෙනකොට මේ සමාජයේ පොරවල් වෙලා කරුණා කරලා ඔබත් තේරුම් ගන්න. ඔයාගේ ගොන් තකතිරු වැඩ කරන්න එපා. අද වෙනකොට අරගලයේ අල කරන්න කැම්පේන් කරපු උන් එක්ක අරගලයේ තියෙන අඩුපාඩු කතා කරන තැනට උන් පත් වීම කියන්නේම තාමත් උන් හොයන්නේ උන්ගේ රීච් එක මිසක් රටේ රීච් එක නෙමෙයි. මේ රටේ කොල්ලෝ කෙල්ලෝ අරගල